දෙදස් හතරේ නගස් කඳු වැටි අස්සෙන් එනකොට මට පිහිට වෙච්ච සූත්‍රයක් තිබ්බා. මේ ශාරීරිය සම්පූර්ණයම තුවාල වෙලා මෞසකොළ වලින් තරවිලා වසවිස වැටිලා ඒ ප්‍රායෝගිකව පිහිට වෙච්ච එක තමයි එදා එදායින් පස්සේ හැමදාම මම මේක වඩලා තමයි වැඩෙනවා හැමදාම. අනත්ත ලක්කන සූත්‍රයෙන් ස්කන්ධාදි වශයෙන් බලන එක. ඒක මම දැන් කරනවා පින්වතුනත් එක්ක. එළියෙන් අනුමාන කරනවා වගේ රූපම් භික්කවේ මහත්ව මේක ඇහෙනවනේ. රූපම් භික්කවේ අනත්තා. මොන ලෙඩ දුකක් ප්‍රශ්නයක් තිබ්බනම් හරියට කරනවා නම් මේක පින්වතුනේ මේක තරම් විසඳුමක් නෑ මේ ලෝකේ. රූපම් භික්කවේ අනත්තා. මෙහෙම ඇඟ රිලැක්ස් කරන ගමන් හැබැයි පින්වතුනලා ඉන්න මේකෙදී අමාරුයි ටිකක්. හැබැයි අපි පොඩි ට්‍රයි එකක් කරමු. හාමුදුරුවොත් එක හැමදාම නැනේ. රූපම් භික්කවේ අනත්තා. එහෙම බලනකොට ඒක බලන්න ඕනේ හිතෙන්. මෙහෙම එළියෙන් බලනවා වගේ බුදුහාඳුර කියනවා රූපය තමන්ටයි තිනේ කියලා. මෙහෙම කතා කර කර කියන්න අමාරුයි පින්වතුනි. විතර්ක නැතුව බලන්න හිතෙන් කරන එකක්. හැබැයි මම පිංගුතුලට මේක ට්‍රයි කරනවා. රූපම් භික්කවේ අනත්තා රූපංච හිතම් භික්කවේ අත්තා. ඇයි ඔක උගලන්ට අයිති නැත්තේ? ආබාධය. ඒක ආබාධයටපත් වෙනවා. එහෙම එක වචනයක් කිව්වම තමන්ට මැවිලා පේන්න ඕනේ. නාකි වෙන හැටි. ලෙඩ හැදෙන හැටි. සංවත්තේය ලබ්බේත ච රූපේ එවම් මේ රූපං හෝතු. රූපේ මෙහෙම වෙන්න එවම් මේ රූපං මා හෝසීති. රූප මෙහෙම නොවෙන්න කිව්වට අනපිලිපදින්නේ නැහැ පින්වතුනි. නාකි වෙන්න එපා. අසනීප වෙන්න එපා කිව්වට වෙන්නේ නැහැ. ඒක හිතෙන් බලන්න ඕනේ. එළියෙන් බලනවා වගේ තමන්ගේ රූපය අත්හැරගෙන වේදනා සංඥා සංකාර විඥාන භික්කවේ අනත්තා. විඥානං චෛතං භික්කවේ අත්තා. ඇයි ඔක උගලන්ට අයිති නැත්තේ? දැනෙන දැනීම් සංඥා වීම් හිත මොකද ඒක ආබාධයටපත් වෙන හින්දා. තමන්ට මෙහෙම දැනෙන්න කිව්වට එහෙම වෙන්නේ නැති හින්දා. මෙහෙම වෙන්න එපා කිව්වට ඒක නොවෙන්නේ. කොච්චර නිදහස්ද පින්වතුනි. මේ මොහොතේ වුණත් තමා මොන හරි අල්ලන් ඉන්නවනම් මොකකින් හරි කාය වේදනාවක් හෝ මානසික වේදනාවකින් වෙහෙස වෙනවනම් තමන් එතනට ගැලපුවතින් අතරින්ද බලාගෙන තමන් දැක්කොතින් එතන ඥානාලෝක කියලා දෙයක් නෑ. කර්ම වලින් හැදිච්ච ශරීරයක්. මොකක් හරි මයි කර්ම ඇති මේ පින්වතුන් ලබ සංඥාවෙන්ද? එහෙම තියෙනවා. නැති වුණා නම් මෙම හමු වෙන්නේ. ඊට පස්සේ රූපම් භික්කවේ රූප වේදනා සංඥා සංකාර විඥාන. නිත්‍යං වා අනිත්‍යං වාති. මේක දෙවනි විදියට මෙනෙහි කරන්න ඇති. බුදුහාඳුරට උත්තර දෙන්න නම් මේම බුදුහාඳුර අපෙන් ප්‍රශ්න කරනවා. මේක නිත්‍යද අනිත්‍යද? එතකොට අපි උත්තර දෙන්න නිකන් ගිරවෙක් වගේ කරන්නේ. අපි එදියා බලනවා දැන්. දැන් මේ මොහොතේ බලන්න. නැති වෙන්නේ නැතුව මේ ශරීරයේ තියේද පින්වතුනි? මේ දැනීම් තියේද? අනිවාර්යයෙන්ම නැති වෙනවා. අනිත්‍යම් බන්තේ. යම්පන අනිත්‍යම් දුක්ඛං වාතම් සුඛං වාති. මෙහෙම අනිත්‍යටපත් වෙන දේ දුකද සැපද? තමන්ට මොනවා හරි අත්දැකනං හිතකින් අත්දැකනං ඒක අනිත්‍යටපත් වෙනවනම් අනිවාර්යයෙන්ම දුක එනවා ඒකින්. යම්පන අනිත්‍යං දුක්ඛං. එහෙම අනිත්‍යට දුකටපත් වෙන දේ නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ අත්තාති. මේක මමය මගේ කියන්න පුළුවන්. බෑ පින්වතුනි. ඔයගලන්ට මගේ මනස දැනෙන්න තමන්ට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා.
තමන්ගේ ඉදියෙන් බලනවා වගේ තමන්ගේ මනස තමන්ගේ කියලා ගැනෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත අනාගත පච්චුප්පන්න. දැන් මෙතෙක් වෙනකල් පහළ වෙච්ච තමන් කියලා ගත්ත රූපවල දැනීම් සංඥාවීම් ගෙවල් දොරවල ළමයි වෙන්න පුළුවන්. එක එක ගහගත්තේ ඒවා වෙන්න පුළුවන්. බැනගත්තේ ඒවා වෙන්න පුළුවන්. මිනිස්සු හොඳ කියපිය වෙන්න පුළුවන්. ඒවා සංඥා සංකාර. ඒවා පොඩ්ඩක් අනුමාන කරන්න ඕනේ. අතීත ඉස්සරහට පහළ වෙන ඒවා හිතන්න ඕන. අනාගත පච්චුප්පන්න. දැන් මේ මොහොතේ. දැන් මේ කතා කරනකොට මේ දැනෙන දේ මේ මොහොතේ. අජත්තං වා බහිද්දං වා තමන්ගේ කියලා ගන්න අනිත් අයගේ කියලා ගන්න. ඕලාරිකං වා සුකුමං වා ගොරෝසුවට තියෙන හීන සුක ඕලාරිකං වා සුකුම ගොරෝසු ඔයි ගොරෝසු කිව්වම අපි කියමුකෝ තල්මහයෙක්ගේ අලියෙක්ගේ කියලා. සුකුමං වා ඕලාරිකං වා හීනං වා ඕලාරිකං වා සුකුමං වා ඒ කියන්නේ සුකුම කිව්වම මයික්‍රෝ ඕගනිසමයක් වෙන්න පුළුවන් කූඹියෙක් වෙන්න පුළුවන් එයාගේ ශරීරයේ දැනින්න දේවල්. හීනං වා පනීතං වා හීනකවම පහත් අපායේ රූපයක් වෙන්න පුළුවන්. පනීතං වා දේව බ්‍රහ්ම රූපයක් වෙන්න පුළුවන් දැනීම් වෙන්න පුළුවන්. ඒක අනුමාන කරන්න ඕනේ පිංවතින්. නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ වත්තාති මේක මමය මගේ කියන්න බෑ. මේක තැම්පත් වෙවි පිංවතුනි. ඔවා පිරිසුදු ඒවා පිරිසුදුවෙන් තමයි දකින්නේ. කිලුටු ජීවිත ගත කරලා ඔවා කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් මේ පියවරට පියවරක් ගන්න ඕනේ. අපෙන් වෙන සියලු අඩුපාඩු එකෙන් එකට අයින් කරන්න වෑයම් කරගෙන ගියොතින් තමන්ට මේ සිසිල් කරන සුවපත් කරන බුදුහාඳුරෝ ජීවමාන කරන විද්‍යමාන කරන තමන්ගේ මනසේ ඒ ඥාන ශක්තිය පහළ වෙන්න ඕනේ. ඒවම් පස්සං යථා භූතං බුදුහාඳුරට පස්සේ කියනවා නිබ්බින්ද. ඒ කියන්නේ ඔය ඔක්කොම රූප වලට ඇලෙන්නේ නැහැ. නේතම් මම නේසෝහම් අස්මි නමේසෝ අත්තාති. ඒව මේතං යථා භූතං රූපස්මි පිත නිබින්දති වේදනාය පිනිබින්දති සංඥාය පිනිබින්දති සංකාරේසු පිනිබින්දති විඥානස් පිනිබින්දති. තමන්ට මේ රූප වේදනා වලින් කලකිරෙනවා තවත් අතරෙනවා විරච්ඡති නිරෝධේති නිබ්බානන්ති සංඛාරා පරම දුක්ඛ නිබ්බානං පරමං සුඛං. තමගේ මනසේ තං සන්තං හේතං පනීතං මේක සාන්තයි මේක ප්‍රණීතයි සබ්බ සංඛාර සමතෝ පටිනිසකෝ තන්නකයෝ විරාගෝ නිරෝධෝ නිපානන්ති සංඛාරා පරම දුක්ඛ නිපානං පරමං සුඛ. මේ විදියට සූත්‍රයක් අරගෙන තමන් අනාගතයේදී ඊට පස්සේ ඒක මෛත්‍රියට හරවන්න පුළුවන්. මේ ලැබෙන සාන්තිය නිවන් සුවය මගේ හිත සැහැල්ලු වෙන එක ලෝභය නැති වෙන එක ද්වේෂය නැති වෙන එක මෝහය නැති වෙන එක මටත් නැති වෙන්න මේ වටපිටාවේ ඉන්න වැල්ලවත්තේ මේ සියලු පිරිසට ඒගොල්ලන් හිතවලට ලෝභ දෝෂ මෝහ දුරු වෙන්න මේ ඉන්න අය විතරක් නෙමේ හෙලිකොප්ටරකින් යනවා වගේ වැල්ලවත්ත පුරා ඉන්න මිනිස්සු ඒගොල්ලන්ට ලෝභය ද්වේෂය මෝහය නැති වෙන්න. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කූඹි වගේ පේන්න ඕනේ හිතෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් ලෝභය ද්වේෂය මොහේ නැති වෙයි. කොළඹ විතරක් නෙමේ ගම් නියම් ගම් ලංකා පුරාමින මිනිස්සුෝ ඉන්දියාවේ ප්‍රාන්ත වලින් ඔක්කොම මිනිස්සුෝ නේපාලය ටිබෙටය චීනය රුසියාව Middle East, Mediterranean, Africa, Europe, North America, South America, Australia. ඔක්කොම මනුෂ්‍ය වර්ගයන් එළියෙන් බලනවා වගේ ලෝභ දෝෂ මොහ දුර්වේවා
නිවන් සොයාත්තේ. ඒ මිනිස්ය විතරක් නෙමෙයි. සියලු සත්ව ලෝකවලින් සත්තු. යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ, පිසාචයෝ. අවිච්චේ පාතාල ලෝකේ ඉඳන්. පදුම වේතරාණි ඒ ලෝකවල සත්වයන්ට මනුෂ්‍ය ශරීරයක් ලැබිලා නිවන් මඟ ගමන් කරන්න බෑ. චතු මහරාජික තාවතිමසා තුසිත යාම නිමාතරති. බ්‍රහ්ම පුරෝහිත ඒ කියන්නේ ඒගොල්ලන්ගෙත් ලෝභය එළියෙන් බලනවා වගේ චිත්‍රූපයක් අරන් ලෝභ දෝෂ මෝහ දුරු වේවි. බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම ඒ කියන්නේ ඒගොල්ලන්ට ලෝභය ද්වේෂය නැහැ මෝහය තියෙනවා. මෝහයත් ඒගොල්ලන්ට දුරු වෙන්න හේතුඵලයෙන් හටගත්ත ජීවිතය එන සම්පූර්ණ මනස නිදහස් වෙන්න නිවන් ධාතුවට හිත පිට. ඒගොල්ලන් එතන එනවා විරු මොකද්ද වේහප්පර ආබස අකනිතා බ්‍රහ්ම ලෝක දක්වා නේ සංඥා නාසඤ්ඤා ඒ ලෝකවල එළියෙන් බලනවා වගේ සියලු ලෝක තලවල් ලෝභය ද්වේෂය.